ඔන්න අපි ආවා. කියලා මං කිව්වනේ මේ මොකක්ද නේද කිව්වේ? මම දැක්කා MCR එකේ පැත්තට රිසෙප්ෂන් එකේ කියලා නංගි ඇවිල්ලා ඉන්නවා. ලස්සන කටහඬක් තියෙන ලස්සන ගර්ල් ඇවිල්ලා ඉන්නවා. දැන් ඕගොල්ලන් කතා කරොත් එයා තමයි හෙලෝ කියන්නේ. අන්න එයාගේ කටහඬක් තහන්න ඕන නම් අපේ මිත්‍රෙන් කතා කරන්න අපේ වැඩසටහනට ඒ නංගි හෙලෝ කියලා ඕගොල්ලන්ව පිළිගයි. ඊට පස්සේ තමයි මට එන්නේ. රයිට්. අපේ මහත්මයා ඔබතුමා අපිට කරුණාකරලා කියන්න මොකක්ද දැන් මේ කරන්න දන්නේ? සාම්ප්‍රදායික දකුණු පළාතටයි තියෙන්නේ. රංගන තියෙනවා මේ පහතරට නැටුම් කියලා. ඒකේ කෝලම් මඩුව කියලා තියෙනවා. ඒකේ තියෙනවා මේ නාගරාක්ෂ කියලා එකක්. ඔව්. ඒකේ පොඩි ආකෘතියක්. මොකද සජීවී පුරුෂයෙක් නැත්නම් සජීවී ශිල්පියෙක් තමයි ඒක කරන්නේ. නමුත් ඒක අපි අද රූකඩ රංගනයකින් ඉදිරිපත් කරන්න සූදානම් කරලා තියෙනවා මේ අනුකරණයක් වශයෙන්. දැන් මෙහෙමයි. අපි නටුවොත් මෙහෙම නටන්න තියෙන්නේ අපි එකට ගති ගත ගුම් රින් ගත ගති ගත ගදිත ගතං ගුදි ගුන්ද ගදිත ගතං ගත ගුදි ගුන්ද ගුදිත ගුදුම් ගති ගත ගුම් රින් ගත ගති ගත ගදිත ගතං ගුඳි ගුඳ ගදිත ගත ගුඳි ගුඳ ගුඳිත ගුදුම් තගත් ගත ගුම් රුකත ගති ගත ගුඳිත ගත ගුඳි ගුඳ ගුඳිත ගත ගත ගුඳිත ගුඳිත ගුදුම් ගුඳ ගත ගත ගුම් රුකත ගති ගත ගුඳිත ගත ගත ගුඳි ගුඳ ගත ගත ගුඳි ගුඳ ගුඳිත ගුදුම් ගුඳ ගත ගත ගුම් රුකත ගති ගත ගුඳිත ගත ගුඳි ගුඳ ගුඳිත ගත ගත ගුඳි ගුඳ ගුඳිත ගුදුම් බලන්න කොච්චර අමාරු ශිල්පයක්ද මේකයි. කියලායි. පුදුමෙන් පුදුමෙන් පත් වෙනවා. මට පේනවා ඔබ ඇස් පියේ නොහෙලා බලන් ඉන්නවා අපේ මහත්මයා. මන්ද ආනන්දයට පත් වෙලා දිනේ. ඈ? මන්ද ආනන්දයට. මන්ද ආනන්දයට පත් වෙලා දිනේ ප්‍රේමෙන් මහත්මයා දන්නවා. ඒතර ප්‍රේමෙන් මහත්මයාගේ දැන් මේ මේ රටබණ්ඩත් ඕනේ අත්වලත් මේ හැම තැනම මුළු සර්වාංගෙම අයි ඒ තාල තියෙන්න ඕනේ. ලෝකණ ශිල්පී කියන්නේ ඒ සියලුම හැකියාවන්ගෙන් පරිපූර්ණ ගායනයේ නිරනොලත් වාදනයේ මහාචාර්යවරේ නිරනොලත් නිරනොලත් මහාචාර්යවරේ නිරනොලත් කියලා තියෙන්නේ ගොඩක් ඒ වගේ මේ ඔබතුමා තවත් මම දැක්කා මේ 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 අරන් ඇවිල්ලා තියෙනවා පුංචි ඔළුවක් තියෙනවා මම දැක්කා පුංචි නෙමෙයි ඒක ලොකු එකක් ඔව් પરම්පරාවෙන් එන ඔළුවක් කියලා ඔව් પરම්පරාවෙන් ඒක પરම්පරාවෙන් ඔළුව තියෙනවා ඒක අල්ලන්නේ මේක අල්ලන්න පුළුවන් ඔළුවක් මේක සාමාන්‍යයෙන් ගත්තම මේක මගේ සීයාගේ කාලේ මම අර කිව්ව පොඩි සිරිනගුරු නාන්සි කියලා. ඔව්. එතුමා පාවිච්චි කරගුවක් මේක ශ්‍රී විකුණු රාජසිංහ රජුරන්ගේ රූකඩේ. දැන් මේක අපිට මේකෙත් මොකක් හරි කරන්න තියෙනවද? නෑ නෑ මේක දැන් මේ මේ මූණේ ප්‍රමාණය බලපුවාම දැන් ඔබතුමාගේ මූණට සමාන සමාන ප්‍රමාණයක් නෙමෙයික තියෙන්නේ. ඔව්. එතකොට ඒ සජීවී ගත්තාම රූකඩේ කොච්චර විශාලයිද? ඒ කියන්නේ ඔබතුමා කියන්නේ අපේ සාමාන්‍ය ශරීරයකට සමාන විදියට ඔබතුමාගේ රූකඩ හදලා තියෙනවා. ඒ කාලේ සීයාගේ කාලේ එහෙම තිබුණා. දැන් ඔබතුමා ගාවත් එමේ රූකඩ තියෙනවා. ඔව් දැන් මේ දැන් ඔබතුමාගේ රූකඩ සම්දර්ශන ඉදිරිපත් කරනවා නේද? වර්තමානයේ ඉදිරිපත් කරන සම්දර්ශන ගොඩක් අඩුයි. මොකද ඉතින් හොදා පාළු. නෑ දැන් දැන් අනිවාර්යයෙන්ම පිටරට වලින් අනිවාර්යයෙන්ම ආරාධනා ලැබෙනවා මුගෙයි. මේ තියෙන්නේ සජීවී කෙස්. මේ සජීවී කෙස් වලින් හදපුවා මේවා. මේ සැහැල්ලුව මේ දැන් අපේ ලංකාවේ ගොඩක් දෙනෙක්ගේ ඔළුව නැහැ නේද? ඒක නිසා ඒක නෙමෙයි මේක මේ සංකේතවත් කරලා තියෙන්නේ මේක මේ බරාඩු තමයි මේක වෙන්නලා තියෙන්නේ ඔව් දැන් ගොඩක් දිනක් එහෙම තිබුණා කන දිනට ඔළුව නැහැ කරන්න කියන වැඩ දිහා බැලුවාම එමේ හිතෙනවා හරි අපි පුංචි ගීතයකට යන්ද පියල්ලයි මට පියල්ලා තවිනාඩි පහයි නු මං හිතා හැම පුංචි ගීතයක් පාවි ගියා විත් යන්න කලින් නම් තව පොඩි වෙලාවක් දෙන්න දෙයි කියලා මට දැන් විශ්වාස තියෙනවා අපි ගීතයකට ගිහිල්ලා ගීතයකට යන්න පියල්ලයි ඔබ ඔ පාවි ගියා විත් පාවිලා යනකෝ අපි ஆவேலந்தே மாவுபே
නිල්ලඹර පිපිසී දයාමි තරු කැකුළු මල්ලියායේ විලසින් ගයාවි ඔබේ දැස මගේ දැස් සොයමින් ළඟාවේ ඔබේ දැස මගේ දැස් ඇසුරේ කතාවේ පාවී ගියාවේ ලන්දේ මා ඔබේ සන්සුන් සිනගන් තේරේ සඳ සීතලේ පාලු එළං එල්ලා හැමදාම ඉදිමු මෙසේයෝ ඔවිගියාවේ ලන්දේ මා ඔබේ නොනසු කතා කීත විලසින් ගයාවි නොතුටු සිනා දැත්තෙ උතුරා ගලාවි සසරේ පැතුම් පිටයි සිතපුරා උදාවි ඉනයින වෙමුලෝ වෙත රැඳේ මී දයාවේ පවවී ගියාවේ ලන්දේ මා ඔබේ සන්සුන් සිනගන් තේරේ සඳ සීතලේ පාලු එළං එල්ලා හැමදාම ඉදිමු මෙසේයෝ පවවී ගියාවේ ලන්දේ මා ඔබේ සන්සුන් සිනගන් තේරේ සඳ සීතලේ පාලු එළං එල්ලා හැමදාම ඉදිමු මෙසේයේ අපි හැමදාම ඉදිමු මෙසේ අපි හැමදාම කොළඹ ටීවී එක ඉදිමු මෙසේ සාරවත් සින්දු කිව්වයි සාරවත් සින්දු කිව්වා මේ අයි බොහොම ලස්සනයි මං හිතන්නේ මේ මට අයි කියන්න අයියගේ මේ ඔබ හිනාවුනේ තත්ති කියන්නේ ගීතයක් නේ මේක මේ ගීත රචනා කරේ කවුදයි මේ ගීතය මගේ අලුත්ම ගීතය මේ මම තමයි ගායනා කරන්නේ මේක සුනිල් ආර්ද ගමගේ තමයි මේ ගීතය රචනා කරේ. ඒ වගේම සරත් දල්විස් තමයි මේ ගීතය සංගීත අධ්‍යක්ෂණය කරේ. මගේම අලුත් ගීතත් එක්ක තවත් ගායන ශිල්පීන් සහ ශිල්පිනියන් එකතු වෙලා තමයි මේ ප්‍රසංගය සන්නන් මූන් රිසෝට් හිදී 13 දෙසැම්බර් 13 6:30ට පැවැත්වීමට කටයුතු සූදානම් කළා තියෙනවා. හොඳයි. යාලේ වෙලාව යනවා නේද? ඒ වගේම මේ මට කියන්න ඕනේ මොකද මේ ආයතනය ගත්තන් පස්සේ ඇත්තටම අද ආවට පස්සේ තමයි මම මුල්වරට සම්බන්ධ වෙන්නේ මං හිතන්නේ හොඳ දිගු ගමනක් මං හිතන්නේ යන්න පුළුවන් මට්ටමක් අපට දැනෙනවා ඒ වගේම මම විශේෂයෙන්ම ස්තුතියක් කරන්න ඕනේ මේ අකලංකට විතරක් නෙවෙයි මේ සියලු දෙනාටත් ඒ වගේම රුවන් සුජීව කියන්නේ අලුත්ජ විද්‍යාලයේ මගේ ආදරණීය ශිෂ්‍යෙක් මගෙන් හොඳට දැනුම කුසලතා ආකල්ප ලබා ගත්තා. ඒ වගේම ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරනකොට විද්‍යාලයේ මම තමයි ක්‍රිකට් බාරව හිටපු ගුරුතුමා. ඒක නිසා මම විශේෂයෙන්ම මෙවැනි ආයතනයකට ඇවිල්ලා මේ කතා කරන්නේ. ඒක තමයි මම හිතන්නේ ජීවිතේ අපේ සර් දැනෙන ලොකුම සන්තෝෂේ. තමන්ගේ ශිෂ්‍ය ආදරයෙන් ඉන්නවනේ. තමන්ගේ ශිෂ්‍යෙක් මෙවැනි මට්ටමේ ඒ කියන්නේ ආයතනය පවත්වාගෙන යන එක මහ පුදුම සතුටක් බුද්ධි. ඒ වගේම මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා ඔබ හැමදාම මට ලොකු ශක්තියක් ලබා දෙනවා. ඒ වගේම අපේ බුද්ධික ප්‍රමුඛ මියස්සි සංගීත කණ්ඩායම මේ සීලු දෙනාටම මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. චිරන් ජයතු. Thank you අයියේ බොහොම ස්තුතියි. අපිත් ප්‍රාර්ථනා කරනවා මේ රටේ ඔබතුමාගේ වයසට යන්නට පුළුවන් උපරිම යන්න. ඒ කියන්නේ අඩුම ගානේ අඩුමතර මේ රටේ අගමැතිතුමා හරි විය යුතුයි. කවදා හරි. ඔබතුමා බොහොම දුර බැහැර ඉඳන් ආවා. ඇවිල්ලා අපේ රටවල් 165කම කලම ටෙලිවිෂන් නාලිකාව නරඹන අපේ හිතවතුන් අද වෙනස්ම පැත්තකට යොමු කරා. ඔබතුමා අතිශයින්ම දක්ෂයෙක්. පාරම්පරික රූකඩ ශිල්පියෙක්. ඒ වගේම ගුරුවරයෙක්. ඔබතුමාට තද ගොඩක් සතුටු වුණා නේද? සත්‍යකින්ම මෙහෙමයි. මම දන්නේ නැහැ මට මාව සම්බන්ධ කරේ මගේ හිතවත් නම්බුගේ මහත්මයා. එතුමා කිව්වා මේ වගේ වැඩක් තියෙන්නේ. අපි මේකට සම්බන්ධ වෙලා මොනව හරි කරමු. මේක ලෝකේ බොහෝ රටවල් වල ඉන්න අපේ අය නර්මන මේ වැඩසටහනක්. ඉතින් එවන් යමකට අපි සහයෝගයක් දෙනවා කියන්නේ අපි ලොකු ශක්තියක් ඒ අයට දීලා ඒ තුලින් අපි තෘප්තියක් ලබනවා. ඒක හරි අමාරු වැඩක්. දැන් ඔබතුමාට දැනෙන්න ඇතිනේ අපි ආයතන අප දුරකථන ඇමතුම් සංඛ්‍යා විරාජ් මල්ලි ගොඩක් අය සම්බන්ධ කරේ නැහැ. ඒ කියන්නේ නැත්නම් අපිට මෙච්චරක් කතා ගන්න වෙන්නේ නැහැ. ඉතින් ඒ සම්බන්ධ වෙච්ච අයටයි සම්බන්ධ නොවෙච්ච අයයි ඔක්කොම අද සතුටුනා කියන එක ඒක නම් දෙකක් නැහැ. දැන් අවසාන වශයෙන් මට කියන්න දෙන්න මම හැමතැනම කියන එකක් තමයි මේ සියලු මේ අපි කරන ශිල්පය මේක ගත්තහම නැති වුණොත් මට විතරයි. නැති වුණොත් මට විතරයි රැගුණොත් මුළු ශ්‍රී ලංකාවටමයි. ලොකු ආඩම්බරයක් රටට ආඩම්බරයක්. මේක ජාතියන්තරට යවන්න පුළුවන් අපෙන්.
ජාතියන්තර යවමු අපි අදින් පස්සේ ඒ කටයුත්ත බාරගමු. ඉතින් මෙතුමන්ලට අමතර හැදෙන්න පුළුවන් ඉතින් ඒක. බජට් එක මාස් කරන් හරි ෆේල් වුණා පස්සේ හරි බලමු අපි ඒක ගැන මොකද බල කරන්නේ. මේ දවස්වල මම බුද්ධික මේ රජයක් විසින්ම මේ මෙවැනි කලාවට උදව් කරන්න ඕනේ නැහැ. අපි මේ රටේ පොළොවේ අඩි ගහ අඩිය තියලා ඉන්න මිනිස්සු හැටියට මම හිතන්නේ ඔය විවිධ දේවල් වලට උපකාර කරන අනුග්‍රහයන් දෙන විවිධ ආයතන මේ අපි දන්නවා ගොඩාක් ආයතන උදව් කරනවා. හැබැයි මෙවැනි දෙයකට මේ ඉතාමත්ම ඒ කියන්නේ මේ රටේ අපේම කියලා කතා කරන්න පුළුවන් දෙයක්. මේ වගේ දේවල් වලට උදව් නොකරන එක පිළිබඳව තමයි තියෙන කනගාටුව. තියෙන කනගාටුව. අදින් පස්සේ මේ වැඩසටහන නරඹන කිසිම උදව් කරන්න පුළුවන් කෙනෙක් මේ වැඩසටහන නරඹුවොත් අනිවාර්යයෙන්ම ලැබෙනවා ඔබලට උදව්. නම්බුගේයි සතුටු වුණා නේද වැඩසටහන ලැබෙන පොමණගේ ස්තුතියවට ඔබතුමා තමයි මේ වෙනස කරන්න ප්‍රධානී වුණේ. ඔව් ඇත්තටම ඉතින් දැන් කලාව කියන්නේ ආනන්දයෙන් ප්‍රඥාවට එහෙම නැත්නම් සෞන්දර්යයෙන් ප්‍රඥාවටනේ. ඉතින් කලාකරුවෙකුගේ අහිංසක සතුට තමයි තමන් කරන දෙයින් ඒ නරඹන්නා ප්‍රේක්ෂකයා සතුටු වෙනවනේ. ඉතින් අපිට ඒ අහිංසක සතුට අපි හැමෝටම අද තියෙනවා. ඒ සතුටට මුල්ුණේ කලම්බු ටෙලිවිෂන් නාලිකාවේ ඒ අධිපතිතුමන් ඇතුළු සියලුම දෙනාට කාර්ය මණ්ඩලයට විශේෂයෙන්ම ඔබට ඔබ තමයි මේ සඳහා ආපුව දායක කරගත්තේ. ඒ ඔබට ස්තුතිවන්ත වෙනවා හැම දිනාටම ස්තුතිවන්ත වෙනවා. ඉතින් අපි ඉල්ලීමක් කරනවා මේ රූකඩ කලාව නැති වෙන්න දෙන්න එපා ප්‍රේමින් මහත්තයා. මමයි බොහෝම කාලෙක ඉඳලා මමත් එතුමත් එක්ක අනුමණ්ඩලෙ ඉඳගෙන බොහෝ රජේවල් එක්ක අපි සටන් කළා. නමුත් අපිට මොකද රූකඩ කලාව අපි ත්‍රූකඩයෝ හැටියට තමයි රජේ නිලධාරීන් සලකන්නේ. රුපියල් 10,000ක් ඉල්ලුව ත්‍රූකඩ ශිල්පියෙකුට දෙන්නේ රුපියල් 200යි. ඉතින් මෙතුමා මේ ඒ වගේ පෞද්ගල කාලී තාමත් දැන් මට අතර විශේෂයෙන්ම කියන්න ඕනේ දැන් මෙතුමා මේ අම්බලංගොඩ ප්‍රදේශයේ ඉඳන් මෙතුමා මගේ මිත්‍රයනි හිතවතුනි ඔබ දැනගන්න මෙතුමා අම්බලංගොඩ ප්‍රදේශයේ ඉඳන් මේ රූකඩ මේ හැම දෙයක්ම අරන් ඇවිල්ලා තියෙන්නේ බස් එකේ දාන්න. ඒක ඇත්තටම ඛේදජනකයි. 400කට අධික දුරක් ගමනේ 100කට අධික දුරක් බස් එකේ දාගෙන අරන් ඇවිල්ලා තමා මේ ටික ඔක්කොම බස් එකේ අරන් ආවේ. ඒ අරන් ඇවිල්ලා තමා ඔබලව සතුටු කරන්නේ. ඒක ඔබලා හොඳට මතක තියාගන්න. ඔබලා කෘතගුණ දන්න ප්‍රේක්ෂකයෝ වශයෙන් මම හිතනවා මෙතුමලාට දුරකට නැමතුමන් දීලා හරි මෙතුමලව දිරිමත් කරයි කියලා. ඇත්තම මේ බුද්ධික මහත්මයා මේ දැන් මේ රූකඩ කලාවෙන් බොහෝ රටවල් වැඩ ගන්නවා. දැන් අපි ඒ සඳහා මුලින්ම වෙලාව අවසන් වෙලා තියෙන්නේ. අයියේ අපි පස්සේ ඉදිරි කතා කරමු. අයියේ ප්‍රේම අයියේ ගොඩක් ස්තුතියි බැවිනියාට. මේ ඔය අන්තිම තරත මේ අධ්‍යක්ෂ මෙන්න මේ විදිහට කතා කරලා මෙන්නත් ආයිබෝන් ආයිබෝන් මට බොහොම සන්තෝසයි. මේ වගේ අවස්ථාවක් කවදාකවත් ලැබෙන්නේ නැහැ. අත් වශයෙන්ම ලෝකයේම ජනප්‍රිය වැඩසටහනක් විදිහට මාවත් ඉදිරිපත් කිරීම ගැන මම බොහොම සන්තෝෂ වෙනවා. හොඳයි අයියේ ගොඩක් ස්තුතියි ප්‍රේමයි ගොඩක් ස්තුතියි. අපි වෙන දවසකට ඔකට කතා කරමු. දැන් නිවුස් බලන්නට අපේ ප්‍රේක්ෂකයෝ බලන් ඇත්තේ. හැබැයි අද නිවුස් වලට අතර මම හිතන්නේ අපි වැඩසටහන බලන්න ආස ඇති කියලා. මට දැඩි විශ්වාසයක් තිබුණත් අපිට සමු ගන්නට සිද්ධ වෙනවා හිතවතුනි පැමිණි අපේ පියල් නිශාන්ත සහෝදරයා අපේ මන්ත්‍රීතුමා ඔබතුමාට පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා ඔබතුමාට ගොඩක් ස්තුතියි අපේ ගුරු පියාණන්. ඒ වගේම අපේ ජී ප්‍රේමියන් රාජ්‍ය රූකඩ නාට්‍ය අනුමණ්ඩලයේ හිටපු ගරු සභාපතිතුමනි ඔබතුමාට ගොඩක් ස්තුතියි පැමිණියාට. රත්නදී නම්බුගේ ගුවන් විදුලි ශිල්පියා වේදිකා නාට්‍ය ඒ වගේම ටෙලි නාට්‍ය චිත්‍රපටි ශිල්පියා වගේම හඬ කැවීම ශිල්පියා අපේ බොහොම ස්තුතියි අයියේ ඔබට අද වැඩසටහනට සම්බන්ධ වුණාට. ඒ වගේම ප්‍රේම කුමාර දසනායක ප්‍රවීණ මපට් ශිල්පී ඒ වගේම දක්ෂ කටහඬවල් කිරීමට හැකියාවක් තියෙන අපේ ශිල්පියා ගොඩාක් ස්තුතියි අයියේ ඔබත් පැමිණියාට. ඒ වගේම බුද්ධික රුවන් කුමාර මියසි සංගීත කණ්ඩායමේ නායකයා ඔබටත් ගොඩාක් ස්තුතියි. ඒ වගේම සුමිත් අපේ හෂේන්ද්‍ර හරෙන් හෂේන්ද්‍ර මල්ලි ඔබටත් ස්තුතියි ඔබේ ගීතයෙන් තමයි අවසන් වෙන්නේ. ඒ වගේම හිතවතුනේ අපේ නාලිකාවේ ගරු සභාපතිතුමා ගැන මතක් කර ගන්න ඕනි. ගරු සුජීව සිල්ලා මැතිතුමනි ඔබතුමන්ට බොහොම ස්තුතියි. ඔබතුමන් මෙවැනි නාලිකාවක් අර්බපින්ද තමයි අද ලෝකෙටම සතුට බෙදා දෙන්න හැකියාව ලැබිලා තියෙන්නේ. ඒ වගේම උපසභාපති සුරෙන් වෙඩික්කාර මැතිතුනි බොහොම ස්තුතියි. ඒ වගේම අපේ නාලිකා ප්‍රධානී සැටලයිට් කලා විභ්‍යාලිස සැලකෙන ශ්‍රී අකලංක ජයසිංහ මැතිතුනි බොහොම ස්තුතියි. ඒ වගේම වැඩසටහන අධ්‍යක්ෂක අපේ ගායන සෙන්රත් බණ්ඩාර ඔබටත් එසේමයි. කැමරා අධ්‍යක්ෂක ෂර්ලි සඳරුවන් ඔබටත් එසේමයි ස්තුතියි. ඒ වගේම අපේ නිෂ්පාදකවරයා නිෂ්පාදකතුමා Facebook එකේ අනංගයා ලෙස සැලකෙන ඔහු අද නිවුස් එකෙන් ටයිම් එක අරන් අපිට දීලා තියෙනවා. බොහොම ස්තුතියි විරාජ් හෙට්ටිය රජි ජොබ් එකෙන් අයින් කරයිද දන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. ඒ වගේම අපේ ප්‍රධාන කැමරා ශිල්පී
රට රට දේශ දේශාන්තර අතර සංගීත සම්දර්ශන සම්බන්ධීකරණ ශිල්පී අපේ නාලක බුලත් සිංහල ඔබට ස්තුතියි සමුද්‍ර වික්‍රමාරච්චි මල්ලී ස්තුතියි රමේෂ් ඔබටත් ස්තුතියි දිලාන් කිරිදෙන මල්ලියා ඔබටත් ස්තුතියි වගේම අපේ මේකප් ආටිස් සාලි මල්ලී සියලු දෙනාටම ස්තුතියි හිතවතුනි ෆැටස් සටහන නැරඹුවාට ඔබලාටත් ස්තුතියි ලබන සතියේ අපි බලමු මොකද්ද කරන්න යන්නේ කියලා අපි ලබන සතියේ පුංචි වෙනසක් කරන්න තම බලාපොරොත්තු වෙන්නේ එමණත් අපි කවුරු හරි හොඳ ශිල්පියෙක් හරි ගෙනල්ලා ඔබලාට ඔබලාට අනිවාර්යෙන්ම සතුටක් ලබා දෙනවා අපි අල්ලයි. එන හිතවතුනි අපිට යන්නට අවසරයි අපේ සුමිත් මල්ලිගේ ගීතයකින් තමයි යන්නේ බෙක් මාස්ටර්ගේ ගීතයකින් අපි දෙන්න සම. සියලු දෙනාටම ජය වේවා මේ සතිය ලබන සතිය දක්වා ගිනියම් ගීතේවා. ගයා අල්ලෝකේ මහා පුංගරා.